අයිබන් වාලම කුචලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක. අතීතයේ ඉන්දියාවේදී සිද්ධ වෙනවා හරි අපූරු සිදුවීම. මේක ලංකාවේ අපිට ගොඩක් වැදගත් දෙයක්. ඉන්දියාවේ පුංචි ගමක ඉපදෙනවා යදාව නමින් තරුණේ. මේ තරුණයා ඉපදෙන්නේ හරිම පුංචි පවුලක. ඒ වගේම බොහොම සාමාන්‍ය මිනිසෙක් තමයි මේ යදාව කියන තරුණයා. මෙයා දවසක් යනවා ඉන්දියාවේ කාන්තාරයක් වගේ තියෙන මාජුලි කියන දූපතට. මේ කාන්තාරයක් වගේ මාජුලි දූපතට යන මේ යදාව කියන තරුණයා දකිනවා හරි අමුතු සිදුවීමක්. ඒ තමයි සර්පයෝ විශාල සංඛ්‍යාවක් මේ පොළවේ මැරිලා ඉන්නවා. උපාධියක් තියා මෙයාට අධ්‍යාපනයක්වත් තිබුණේ නැහැ. හැබැයි මෙයාගේ ඇඟට ඒ වේදනාව දැනෙනවා මොන වගේද කියලා. ඉතින් ඒ හින්දා මෙයා මේකට හේතු හොයන්න පටන් ගන්නවා. ඉතින් අවසානයේදී මෙයාට හොයාගන්න හම් වෙනවා මේක සිද්ධ වෙන්නේ හිරු එළිය නිසා කියලා. මේ දූපතේ කිසිම ගහක් නැහැ. ඒ නිසා මේකට හේවණක් නැහැ, වතුර නැහැ. ඒ නිසා ඉර එළිය වැඩි නිසා මේ සත්වෝ මේ විදිහට මැරිලා ඉන්නවා කියලා මෙයා හොයාගන්නවා. ඉතින් මෙයා එක තීරණයකට එනවා. මෙයා හිතනවා මේ පොළව කලින් තිබුණා වගේ සරුබිමක් බවට පත් කරනවා කියලා. ඒ නිසා මෙයා පරිසර වේදීන් සහ වන සංරක්ෂණ වේදීන්ව හමු වෙන්න යනවා. එයාලට මේ විස්තරය කියනවා. ඉතින් එයාලා කියනවා මේ මුඩුබිම කවදාවත් සරුබිමක් බවට පත් කරන්න බෑ කියලා. යදාව ඒක පිළිගත්තේ නැහැ. ඔහු තනියෙන් වැඩේට බහිනවා. මොහු ඉස්සල්ලාම වගා කරනවා උණපඳුරක්. ඒ උණපඳුර ඔහු හිතුවේවත් නැති විදිහට සාර්ථක විදිහට වැඩෙනවා. ඊට පස්සේ මෙයා තැනින් තැන එක එක පැල හිටවනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ගස්වලට වතුර දාලා මෙයා ඒ ගස් ආදරෙන් බලා ගන්නවා. මේ සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් මෙයා හොයාගත්තේ පරිසරයෙන්ම තමයි. ඒ වගේම පස සරු කරන රතු කූඹි ගැන දැනගත්ත මෙයා මෙයාගේ ගමට ගිහිල්ලා ගමේ ඉන්න රතු කූඹි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා මාජුලි දූපතේ ඒ පොළොවට මුදා හරිනවා. ඉතින් මෙයාගේ උත්සාහය දවසින් දවස මල්පල ගන්වමින් මේ ගස් සරුවට වැඩුණා. ඉතින් එයා කියනවා මේක හරිම වේදනාත්මක මතකයක් කියලා. මොකද මුඩුබිමක් සරුබිමක් බවට පත් කරනවා කියන එක හරිම අමාරු කාර්යයක් කියලා එයා කියනවා. දවසින් දවස මේ මාජුලි කියන දූපත හරිත වනෝද්‍යානයක් බවට පත් වුණා. මේක දාලා ගියපු සත්තු නැවත මේකට ආවා. රාජාලියෝ, වඳුරු, අලියෝ, කුරුල්ලෝ වගේම රයිනෝසිරස්ලා, ඒ වගේම බෙංගාල කොටිපවා මේ වනාන්තරයට ආය ආවා. අවුරුදු 40ක් පුරාවට යදාව කියන තරුණයා ඒ නිර්මාණය කරපු වනාන්තරයේ අද වෙනකොට අක්කර 1360ක විතර ප්‍රමාණයක් වෙනවා. හැබැයි පුදුමේ කියන්නේ යදාව කියන තරුණයා මේ හැම දෙයක්ම කරේ තනියම. මේ ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේ ගැන කිසි ප්‍රචාරයක් තිබුණේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් මේකට උදව්වක් ලැබුණේ නැහැ. කිසිම මුදලක් මෙයා උපයවුවෙත් නැතුව මේ දේ මෙයා තනියම කරනවා. ඉතින් අහම්බෙන් වගේ ඉන්දියාවේ එක්තරා සංගරාවක මෙයා ගැන ලිපියක් පළ වෙනවා. ඒ නිසා මෙයා ගැන මුළු ලෝකෙම දැනගන්නවා. ඊට පස්සේ ඉන්දියානු රජය විසින් මෙයාට ෆොරෙස්ට් මෑන් කියන ගෞරව නාමය පුද කරනවා. ඒ වගේම ගරු කිරීමක් විදියට මෙයාගේ නම මේ වනාන්තරයට එකතු කරනවා. දේශීය වශයෙන් විතරක් නෙමෙයි, විදේශීය වශයෙන්ුත් මෙයාට සම්මාන පවා හිමි වෙනවා මේ හේතුව නිසා. හැබැයි මේ යදාව කියන තරුණයා අදටත් ඒ වනාන්තරයේම එක් පැත්තක පුංචි තැනක ගවපට්ටියක් දාගෙන සාමාන්‍ය සරල ගොවියෙක් විදියට ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්සයා ගැන ඔයා මොකද හිතන්නේ? උදාහරණයක් විදිහට හිතන්න, මේ දේම ලංකාවට උරා නම් මොන වගේ දෙයක් තියෙද? ලංකාවේ කාන්තාර නැහැ. ලංකාව කියන්නේ බොහොම සුන්දර රටක්. හිම වැටෙන්නේ නැහැ, ගිනි කඳු නැහැ, කාන්තාර නැහැ. හැබැයි අපි උදාහරණයකට හිතමු මේ වගේ කාන්තාරයක කවුරුහරි මිනිස්සෙක් මේ විදිහට පැල හිටවනවා කියලා. කතා දෙකක් නැහැ, අනිවාර්යෙන්ම ඔහු අල්ලලා හිරේ දානවා අනවසරයෙන් ගස් ඉදි කරා කියලා. ඒක තමයි ලංකාවේ තත්ත්වය. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අනිවාර්යෙන්ම වටපිට channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.